කියන්නේ මොනාද ගඩල් ගෙන අපික් කතා කරල බලමු. ොඩ දුේපුතේ ගොල්ල තියන එල්ස් ප්‍රමිතියක් S තිස්නමේ ක්දාස් නම සය හැත්තාට කියන ප්‍රමිේ තියෙනවා දැන් දුේපුතේ වෙරඳ පොලි අපිට නොයකුත් ආකාර විධ ආකාරය ගඩොල් අපිට දකින්න තියෙනවා. ප්‍රමාණයෙන් කුඩා ගඩොල් තියෙනවා ප්‍රමාණයෙන් විශාල ගඩොල් තියෙනවා ඊට පස්ස පොලිෂ් කරපු ගඩොල් තියෙනවා වයකට කිය කම්බියෙන් කැපු ගඩල් තිනවා ඉජිනරු ගොල් තියවා විධාකාරය ගඩල් අපිට දකින්න ති. අපිදේපුතේ මේ පාඩමයට කතා කරන්නේන්නේ ඉංජිනේරු ගඩල පිළිබඳ. ඉංජිනර ගඩල පිළිබඳ මට යකෙදී කතා කරන්න බලාපොත්තු ව නත කොට ඉංිනේරු ගඩක් කියලා කියන්නේ මෙන්න මේ එසල්ස් තිස්නමය තත්ව සහතිකේ තියෙන ගඩලක තම ඉංජිනේරු ගඩලක් කියලා හඳුන්න්නේ. අපි බළමුදු වඒ පුතේ ගඩල්ලල ලක්‍ෂණ මොනාද කියන එක ගඩුලක තිබියයුතු ගුණාංග. පලවෙනික තමයි ගඩලක හැඩේ. දපති අපිට දකින්න පුළුවන් ගඩලක හැඩේ දුවලපුතාල දකළ ඇති ගන්නකාභයක ආකාරය තමයි ගඩුලක හැඩේ තියෙන්නේ. එතකොට හැම මුහුණතම්ම රිජකෝනාාශ්‍රාකාර මුහුණත් තියයටෙන මහුණත් හයකින් සමන්නිත වෙනවා. එතකොට දුවේපුතේ මේ මුහුණත්තික සමතල මුහුණත් එන්න ඕනේ. මේ මුහුණත්වල කඩතුළු තියෙන්න්න බෑ ඇද වෙලා තියන්න බෑ රිජකෝනනාස්ත්‍රේ වෙනස්ලලා තියන්න බ ජකෝ ස්ත්‍රේ හඩේ වෙනස්සලා තිෙන්ව රි රිජිෝනා ශ්‍රේ යෙන් ඕන මලුටි ංශ කනුවක් වෙන්න ඕන. ධරමුණාවන්න ඕනේ ධරහොට තියුණුව තියන්න ඕන. තිවුණු දාර සහ රිජු දාාර තියෙන්න්න ඕනේ ඕක තමයි ගඩලක හැඩේ කියලා කියන්නේ තොට ඔබුද මේ ගඩුලක අපි මුහුණත් දෙකක් ගැන කතා කරනවා මේ මුහුණතට බඩ මුහුණත කියලා කියනවා අපි ඊළඟට එහා පැත්ති තියෙන මුහුණතට කියනවා ඔල්ලු මුහුණත කියලා. එතකොට ගඩුලක මුහුණත් දෙකක් තියෙනවා බඩ මුහුණත සහ ඔලු මුහනත කියලා. ඊනඟ දුවපුුතත් බලුම් මේ ගඩුලක තියෙන මිනිුම් ටික. පි වැදගත්ම දයක් තමයි ඩලක මනිුම් ටික. ගඩුලක මනිුම් ගැනතා කරනකට අපිට එස්සල්ලෙස් ප්‍රමතියනුවත් මිනුම්දීර තියෙනවා ්‍රිතාන්න ප්‍රමිතියනුවත් මනිනම්දීර තියනවා. දලපුතාර දැගන්න පුළුවන් එස්සල්ෙස් ප්‍රමතියනුව අපි ගත්තොත් ඩලක දිග මිලිමීටර් දෙසය විසක් වෙනවා. ගඩුලක පලල මිලිමීර් එක සය පහක් වෙනවා. ගඩුලක උස මිලිමීටර් හැට පහක් වෙනවා. ඒ ගැන්න දෙසේ විස්ස වැඩි කිරීම එකසිය පහ වැඩිකිරීම දිග පලල සහ උස. අපි බ්‍රිතා්‍ය ප්‍රමිතියට අනුව ගත්තොත් ගඩු දිගවෙන දෙසය පහලවක් මිලමී. පල වෙන මලමී එකසිය දෙකයි දශම පහක්. උස වෙන මිලිමිටර් හැට පහක්. උසපුතේ දෙකේම සමානයි. SS ප්‍රමිති අනුවසා බ්‍රතාාන ප්‍රමතියන උස එකම සමානයි. මේ දීලතියෙන්නේ ඉංජිනේරු ගඩුලක දිග පලල. සමාරක් වෙලාට වෙෙනොලේ මීත වැඩිය වෙනක කඩල් තියන්න පුළුවන් අපිට තුවලපුතාල දක්කල ඇති ගඩොල් බැම්ම බඳණන කොට අපි ගඩොල්කැට දෙකක් අතර පොඩි පරතරයක් තියනො බදාම දාන්න. ගඩුල් කැට දෙක් අතර පරතරය තියන ගඩුලකින් ඉහෙලනිුත් අපි පරතරයක් තියෙන. දේපුතේ මේ තියෙන පරතරයට අපි කියන කුස්තුර කියලා. කුස්තුරවාසිය නැත්තම් කුස්තුර කියලා කියෙන. අපි ගඩොල් දෙකක් අත දාන බදාම තට්ටුවට. අපි සාමාන්‍යයෙන් ගඩොල් පැම්ම කුස්තුරේ දාන්නේ මිලිමී දහයයි. කුස්තුරේ දාන්නේ මිලිමීටර් දහයි. එතකොට මේ අපි සමහර අවස්ථාවල ගඩුලක දිගපල්ල ගැන ප්‍රකාශ කරනකොට අපි කුස්තුර සහිතවත් ප්‍රකාශ කරන කුස්තුර රහිතවත් ප්‍රකාශ කරනවා. මොකද අපි උදාරණය ගමමේම අපි හිතමු අපිට තියෙනවා බැම්මක් ඉදි කරන්න. අපි ඒ බැම්ම ඉදි කරන්න යන ගඩුල් කැටගාන ගණනය කරගන්න ඕේ. තුවට ගඩුල් කැට ගාන ගණනය කරගන්න ගිහාාම අපිට අවශ්‍ය වෙන්නේ, ගඩෝලක කුස්තුර සමඟ දිගපලල උස. කුස්තුරයක් එක් ඒ කියන්නේ මේ හැම මිනිුමකටම එකතු වෙනවා මලමී දහය දාහය හැම එකට එකතු වෙන. එතකොට කුස්තුරත් එක ගල දිගත්තොත්ඒ ඒක දෙදසිය තිහයක් වෙනවා. කුස්තුරත්ය එක ගල්ලි පල්ල ගත්තොත් ඒ එකසිය පහලවක් වෙන. කුස්තුරත්යක ගල්ඩ උසගත්තොත් ඒක හැත්ත පහක් වෙනවා. සමාර කවස්ථාව ලබි කුස්තුර රහිතව දිගපල්ල උසත් ප්‍රකාශ කරනවා ඒක තමයි අපේ සම්මතය වෙන්නේ. හොඳයි දේපුුතේ අපි ඊරඟට බලමු ගඩොලක මේ දිග සහ පලලා අතර තියන සම්බන්ධය මොකක්ද කියලා. දල පුතාාවට මතක ති මං ඉස්සලකිව ගඩොලක කුස්තුරත් සමඟ දිගකී කිය දෙන්නේ සෙල්ල සම්මතතියනුව දෙසය තිහායි. මිලිමී දෙසිය තියයි. පල්ල එන්න කියද පල්ල එන්නේ මිලිමීට එකසිය පහලවයි. එතකොට දුුවේපුතේ මේ ගඩලේ දිග පලලවගේ දෙගුණයක් වෙනවනේද පලලකසිය පහලයි දිග දෙසිය තියයි. පරලවගේ දෙගුණයක් වෙනවා. ඒ වෙන්න අපි කුස්තුරත් එක්ක සල කල බැලුවොත්. හැබැයි අප දිගපල්ගෙන සම්බන්ධතාව ගොඩනනාා ගන්න ඕනෙ කුස්තුර රහිතව. ඒක නිසා මම එතන දිගපල්ල සම්බන්ධාවේ ගොඩනනාා ගැතියන ගඩලක දිග කියන එක සමානවෙන්නේ ගඩුලක පලල වගේ දෙගුණයට අපි එකතු කරන්න ඕනෙ කුස්තුර ගනකම ගඩො පලල වගේ දෙගුණේකට අප එක කරන කුස්තුර ගණකමවවෙෙන මිමිට දහය. තොරඒ අපි බලාගන්න පුලන් යටි ම ප්‍රකාශනය දිල තියෙනවා ගඩලේ දිග මිලමට දෙසිය විශසක් වෙන අවස්ථාවේදී. ගඩල පල එකසිය පහක් වෙන අවස්ථයි එකසිය පහේව දෙක්. ඒගැන් එකසේ පයව දෙකක් ගැන් දෙය දහය. ඒනම් මෙතන දෙේ විස්සක් වෙන නම් ොකද වෙන්න ඕනේ. තව මිලිමීට දහයක් එකතු වෙන්න ඕනේ. ඒ මලිමිට දහ එකතු නාම මේකවම් පැසහ දකුණුපස සමාන වෙනවා. ඒ නම් මේ පැත්තත් දෙසේ විසයි මේ පැත්තත් දෙසේ විස්ව වෙන. මෙන්න මේක තමයි දුවපුතේ ගඩලක දිග සහ පලලාතර සම්බධතාවේ වෙන්නේ. මෙතන රූප සරහක දක්වල තියවා ගඩල දිග පල කස්තුර රහිතව සහ කස්තුර සහිතව. දෙේසි තිය කිය දිෙන කස්තුර සහිතව දෙශේ විස්ස කියල තියන ක රහිතව ඔයාකාරයට දක්වල තියනවා හොඳයි තුයිපති අපිියම අපේ ගඩලි ඊ ලඟ ගුණාන්ගේ වෙත ඊළඟ ගුණාන්ගේ වෙන්නේ ගඩලක වර්න්නේය. දැන් දල පුතාලකින් ඇැවුවත් ගඩුලක පාට මොකද කියලා පාට කිය ගඩල් රතුපාට කියලා. ගඩුල් රතුපාට කියලා වර්න්නේ අපි සඳන් කළ හරියන්නේ ගඩුලක වර්ණය කියලා කියන්න අපි රත්තටට හුරු දුඹුරු පාට. රත්තට හුරු දුඹුරු පාට. එතකොට ගලට කොහෙන්න්ද මේ වන්න ලැබෙන්නේ ගඩලට මේ වර්ණටික ලැබිලතියන්නේ අපි පාවිච්චි කරන මැටිවල අඩංගවෙලාතතිර රසානක දව නිසා ැම් ෙස් වගේ රසයන දව අඩං වෙලා නි ගඩල රත්තු පැක් ැබල තිෙනන. තුො ද ුතේ එන්න මේ වර්න්නේ තම අපි ගඩක තියෙන්වන පාට. තකොට මේ පාට වෙනස්වෙෙන්න්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ භාවිතා කරන මැටිවල සංයුති අනුවත් මේ ගඩලේ වර්න්නේ වෙනස්න්න පුළුවන් පොඩි වෙනස්කමක්වෙන්න පුළුවන්. ඊළංඟට, අපි ගඩල පුලස්සන ආකාරය අනුවත් මේක වර්න්නේ වෙනස්වීමක් වෙන්න පුළුවන්. අපි ගත්තොත් තදන්දුරපාට ගඩල් දුරුපුතල දෙකන සමරණය අවර්ණ වෙලා තින දුරුවර්න්න වෙලාතියෙන ගඩුල අඳුරුපාට. ඒ වගේ ගඩුලක් අපි ගැනෙ පිලිසිල වැඩි. ඒ ගඩල පිසිල වැඩි අවශ්‍ය ප්‍රමාන්්ටල පිලිසිල තියෙන්නේ. ඊළඟට අපිට සහරක් වෙලාට ගඩල් ලකින්න තියෙනවා කහපාට. එම නැත්ත අර රත්තට උරු දුමුරුපාට ගොඩක් අඩු ඒලාපාට වෙලා කහපාට. එහෙම වෙලා තියෙන්නේ ගඩල පිලිසි. අඩුවෙන් පිස්සුනමතම අපි ඒගේ වරනයක් ලැබෙන්නේ නිත්‍යය තමයි දුවපුති මේ වර්ණය හැමත් තැනකම ඒකාරීව පවති ඕනේ දොඩලේ එක තැක් තදරු දුරුපාටක් වවෙල අනිතන දුුරපාටල අරයන්නන්නේ ඒකාකාර වෙන්න ඕනේ හොඳයි දේපති අපිියම අපේ ඊළඟ ගුණාන්ගේ වෙත ඊළං ගුණනාන්ගේ ද ශබ්දය ර ගඩුලක ශබ්දය කියන්න මොකක්ද. අපි ගඩොල් කැට දෙකක් අරගෙන එකට තට්ටු කල්ල බැලුවත් අපිට මොනවගේ සබ්දයක් දෙෙන්නේ බ තාල පුුව ගේද ගටල් කරදගත්තියනවා අන වැඩි කරල බලන්න පුුව දවල් කරලා බලන්න. එත ොටතමයි මේක අබෝධය අපි හොඳට ලබෙන්නේ. හොඳ වියල්ලි ගටල්දක් න්නවා හොට පිලිසිීතියන වියල්ලි ගඩොල් දෙකක්. අපඒට තට්ටු කරල බැලුවෝත් අපිට එන්නඕනේ. ලෝහ ගැටන හඬකට සමාන හඩක්. අපිමට ඉංග්‍රීසින්කි න මට ලීක් සහන්්ක් කියලා. ලෝහ ගැටන හඬකට සමාහටක් එන්න ඕන ඒකින් අපිට කියන්න පුලුව මේක හොඳට පිලිස්සීතින හොඳ තත්වේ ගඩක් කියලා. ැි පෙන්ි්ච ටල් දෙක් ගත්තත් තුයි ශබ්දෙන්නේ නෑ හරි දුවපුතේ අපි බලමු අපි ඊළඟ කරුණ ජල අවශෝෂනය. දලපුතාල දන්නවා ගඩුලකට ජල්ලය අවශෝෂණය කරගන්න යම්කිසි ප්‍රමාණයක් මේ ජලය අවශෝෂනය කරගන්න ප්‍රමාණය හොඳ තත්ව ගඩුලක්නං අපි මේක පරීක්ෂා කරන්න මෙහෙමයි ගඩොල පැෑ විසිහතරක් ජලය ගිල්ලල තියෙනවා. ගඩොල පෑ විසිහතරක් ජලයගිල්ලල තියල අපි බලනවා ජලයේ අවශෝෂණය කරගන්නා ප්‍රතිශතය කොච්චරද කියන එක. ජලයේ අවශෝෂණය කරගන්නා ප්‍රතිශතය වියලිබරෙන් සියයට දහටත් විශ්සත් අතර වෙන්න ඕන. තකොට සියයට දහටත් ඉස්සත් තතර ජලා අවශෝෂණය කරගන්නවානම් අපිට කියන්න පුළුවන් මේ හොඳ ගඩුලක් කියලා දේපුතේ මේක අපිට පීක්ෂණනාත්මක ොහල බලන්න පුළුවන් අපිට ගෙදර ද වුණත් කරන්න පුලන සන්නණ පරීක්ෂණ තියන්නේ අපි මුොලින්ම මේ විදිහට. ගන්නවා හොඳ වියලි ගඩුක්. වියලි ගඩුලක් අරගෙන අපි ඒක බර කිලාාගන්න. තරාදයකර දාලා බරකිා ගන්න අපි ගමු ඒක බර කියලා. ඊට පස්ස අපි කරන්නේ ගඩුල පෑ විසි අතරක් ජලය ගිල්ල දයවා. පෑ විසි අතරජ ජලය ගිල්ලල තියල අපි නැවතත් ඒක පරකිලා ගන්න. එත ොඩේ රා අපි ග් W1 කියලා. ඊට පස්සේ අපිට W1 වලින් W කිය එක අඩුකරොත් එහෙම. අපිට ලැබෙනවා කොච්චර ජල ප්‍රමාණයක් උරාගෙන තියෙනවාද කියන එක. අපිට පුළුවන් ඒ උරාගෙන තියෙන ජල ප්‍රමාණය වියලිබරේ ප්‍රතිශතයක් විදියට සඳහන් කරගන්න පුළුවන්. ඒක කියන්නේ W1රි W අපි බදෙනව W ව ඒක ගුණ කරනව සියයට සයේ. ගුණ කරම් අපිට එනවා ප්‍රතිශතයක් වශයෙන් කොච්චර ප්‍රමාණයක් උරාගෙන තියෙනවද කියන එක. ම මේක නිකං උදාරණයක් කියන්නංඟ පොඩි. අපි හිතමුූ ගඩොලේ මුල්බර, ෑම් දෙදාහයි කියරෙම කිලෝග්‍රෑම් දෙක් ර ඩු. අපිතුම ග්‍රහම් දහයි කියලා. අපි මේක පැවිසි අතර ජලය ගල්ල තිබ්බට පස්ස අප ආයි රකිල්ල බන්නවා. එතකොට අපි ගමු ඒ බර දෙදස් පන්සයක් වෙලා කියලා. ඒ කියන්නේ වතුර උරාගන තින ග්‍රෑම් පන්සියක ප්‍රමාණයක්. ඒනම් ගඩොලේ වියලි බර දෙදාහයි ග්‍රෑම් දෙදායි ග්‍රෑම් පන්සික ප්‍රමාණය ජලය උරාගෙන තියනවා ඒ කියන්නේ හතරෙන් එකක් නේද. අපි ඒක බෙදල වැලුවත්තේ මනුපාතියක් විදිට හතරෙන් එකක්. ඒනම් හතරෙන්න්නි සයට. ප්‍රතිශතයක් වගේ ගත්තට පස්සේ අපිට එනව සියයට විසිපහක් කියලා මේ ප්‍රතිශතියක් කරට පස්සේ අපිට ලැබෙනවා සයට විසිපහක් කියෙකොට එක හොඳ තත්ත්වේ ගඩලක් නෙමේ මොකද සියයට දහාටත් විශ්සත් අතර වෙන්න ඕනේ. එතකොට දුවේපුතෙ කොහොමද මේ ගඩොලකට ජලය උරාගන්නේ. මේ ජලය උරාගන්නවා කියලා කියන එක සරල දෙයක් මේක ලොකූ මේ බැෑරුම් තත්වය න්නේෑ ජලය උරාගන්නවා කියන එක ජලය උරාගන්නේ ගඩොල තියෙන සිදුරු සහිත බව නිසා අපි ඒකට නමකුත් කියන. එක අපි කියන සවිවරතාවේ කියලා. තොකොට මෙන්න මේ සවිවරතාවේ ගඩලක තියෙන නිසා තමයි ගඩලකට වතුරූරාගන්නේ. දලපු තාල දන්න අපි ස්පොංජගක් ගත්තෝත් ස්පොංජගක් අපි වතුර ේ සක දැම්මොත් ොකදවෙන්නන්නේඒ එක වතුරාගන්න ොකදේ සිදර යනවා ඒ සිදරුවල වතුරගන්න අප පි ප වසේ ති මිරුුවගම ොකදවෙන්නේ ඒ ඇතු තිබ වතුරටි ොක්ෝම ල්ලි යනවා ඒගේ තමයි ගඩලකත් වතුරාගන්න ගඩල තින සිදරලට ජලය ගන් කරන. ඕකඩ අපි කියන සවිවරතාවේ කියලා. ිදැ කතාකරේ පුුතේ ජල අවශෝෂණය ගැන ඊට පස්සක් බල මේක අනි පැත්ත මොකක්ද කිය එක ජලතයාගීතාව ජලතයාගිතාව. ජලතයාගිතාව කියලා කියන්නේ ගඩොලකට ජලය උරාගත්තට පස්සේ මේ ජලය පිට වෙන්න පැෝ හැමදාම කල්ඩ රැඳර තියෙන නෑන මේක පිටවෙනකොට මැටිවල දියවෙලා තිබ්ව යම්කිසි රසායනික ද්‍රව්්‍යත් මේ ජලයත් එක්ේ ියට ඒවා. මොකද ඒක ගොඩක් වෙලාට බලපාන්න අපි පාවිච්චි කන්න මැටිර්ගේ මේ මැටිවර්ගයනුවෝ තමයි මේ ජලය එලියට එන්නේ. එතකොට මේ ජලයා එළියට එනකොට දියවෙලා දිබ දේවල් එක්ක එලියට අපි මේකට තව නමක් කියන කුඩු පිපුම කියලා කුඩු පිපුම කියල කියන්නෙත් මෙන්න මේ ජලතයා ිතාවේ තමයි ජලතයාගිතාවේ තියෙනවනං මේ ගඩුලක් සාමානකන් කුඩු ගතියක්ක් වගෙන සුදු පාට කුඩු ගතියක් වගෙන ගඩුලක ගඩල දුර්ුවරණ වෙලා යනවා තොකට අපි හොඳ ගඩලක් කියන එක මෙන්න මේ ජලතයාගිතාව අවම වෙන්න ඕනේ දපුජාි තා කරා ජල අවශෝෂනයසා, ජල ත්‍යාගීතාවේ කියන එක. දොකොට මෙන්න මේ ජල අවශෝෂණයසා, ජල තයාගීතාවේ කියන එක අපිට වැදගත්ෙනවා ගඩල් බැම්මක් ඉදිකරද්දි. දුවලපුතාල සමහරවිට දැක් ඇති ගඩල් බැම්මක් ඉති කරනොට ඩොල් ගල් පොංගවල ගන්න අපි වතුරෙ. ඇයි මේ ගඩොල් ගල් වතුරෙ පොංගවල ගන්නේ. වතුරේ පංගෝල ගන්නේ, පිහිතම අප ඩල් බැම්ම තිකන්න හොඳ ේිච්ච ඩොල්ලරගෙන බැම්ම ඉි කරවා කියලා. එතකොට අපි බදාමය ගඩොලට දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ. බදාමේ තියෙන වතුල ටික ගඩොල්ලට උරාගන්නවා. එතකොට බදාමය සවිවෙන්න විදික් නෑ වතුර ටික ගල්ලට උරාගත්තර පස්සේ. ඒක වලක්වන්න ඕන් නිසා අපි ගඩල් බැම්මක් බඳිට මොකද කරන්නේ ගඩොල ජලයෙන් පොංගෝල තමයි පාවිච්චි කරන්න ඕනේ. හොඳයි දේපුතේ අප යම අපි ඊගිලඟ කරුණ වෙත ඊළං කරන තමයි පිලිස්සීම. මේ පිසීම ැන ඉස්සල්ලත් කතා කර පිලිස්සීමේද කොහොමද මේක වර්න්නේ තිෙන්න්න ඕන කියන එක මෙතන විශේෂ කරුණක් තියන්න තියෙනවා ඒ මොකද ගඩලක් පිළියමිත පරිදි පිලිසල තියෙනවා නම් ගඩලේ ඇතුලත් ඒකාරී වන්නේ තියන්න ඕන අපිලින් කතා කරේ බාහිර සරූපයණ ගඩලේ ඇතුළත් මොකද වෙන්න ඕනේ මෙන්න මේ ඒකාකාරී වර්න්නේ ඒ ආකාරයෙන්ම තියෙන්න්න ඕනේ. අනිත් එක විපුරුම් තියෙන්න්න බෑ ඉරිඇැලිලා තියෙන්න්න බෑ ගඩල හොඳ. ුණාත්මක තත්වෙන් තියෙන් ඕනෙ මේ පිලිස්සීම කියන එක. ඉල එක තමයිද එපුතේ ගඩොල පර ගඩො බර ගැන කතා කරදදි සාමාන්‍යයෙන් ඉංජිනේරු ගඩලක් මම එක කරන්න ඉජිනේරු ගඩල් ගැන ඉංිනරු ගඩලා කිලෝග්‍රෑම් දෙකට ආස රක් තියනොන් දල පුතල්ල වෙහිතෙන් ඇැතු ඇති ගඩලක් එච පරත්තය නොද කියලා. ඒ වුනාට සාමාන්‍ය අපි සම්මතය විදියට සලකන්නේ කිලෝග්‍රෑම් දෙකකට ආසන්න බරක් තිබිය යුතුයි කියලා රක්රල වෙද පොල තියන පොඩි ගඩලක් එචක්ච ලක් පවෙන්නේ ෑ ඉංගිලරු ගලත්වයි මේ බර වෙන්න ඕන. ඉළඟට අපි අමුදුව පොතේ අපි ඉළඟ කාරණය වෙත ගඩොලේ ශක්තිය අපිට ගඩොලක ශක්තිය කියෙ ඉතාම වැදගත් මොකද අපි ගඩල් පාච්චිරන්න ගයක් කිදිි කරන්න ගොඩ නැගල්ල කිරි කරන්න එතකට ගො නැගල තනිකර ශක්තිය දා පවතින මෙන්න මේ බිත්්තිිමත ධාතින ශක්තිය ඒක නිසා ගඩලක ශක්තිය කියනක අත්‍ය අවශ්‍යම සාධකයක් වෙනවා. ි ඩල ක්තිිය රක්ෂකරගන පොඩි පරීක්ෂණය කරන්න පුුවන්. අපි ගඩොලක් අරගෙන ගඩො මීටර් එකයි දශම දෙකක උසකඉදලා බිමට අතාරන්න ඕනෙ. ඒ අතාරන්න කොහොමද ඔලු මුහුණත තියෙන පැත්ත බිමට වැටෙන්න්න. ඔලු මුහනත තියන පැත්ත බිමට වැටෙන්න්න මීටර් එකයි දශම දෙක උසකිදලා අතාරන්න ඕනේ. අත ඇරිහාම ගඩල කැඩෙන් ඇතුව තියෙන වනං අපිට නිගමනයක් කරනපුලන් ඒ ගඩුල යම්කිසි ප්‍රමාණයකට ශක්තිමත් ගඩලක් කියලා. මේක සියට සයක් සාර්ථක පරීක්ෂණය නෙමයි. හැබැයි අපිට දළවශයෙන් අදහස ගන්න පුළුවන් මේකේ. එතකොට දුවේපුතේ මේ විාගත ඇවදත් ගලලා හොඳ ගඩුලදදිගල පරීක්ෂක කගන්නේ කොමද කියනක. අපි නික උඩ ඉඳල අත්තැරි හම කැඩෙන්න්න කියකිල හරියන්න නෑ. අපි කියන්නඕන මීට ෙක්යි දශම දෙක් කුසකිදල අතැරිහම මේක ඔල්ලු මූනද මට පචිත වන්නේ අත්තරිහහාම වැට කඩ ැතු තියෙන්නවන කියන. දපුත ම කිය නඟ දී තිෙන පොඩි වගුවක් මේ වගේ අපිට පෙන්නල තියෙනවා ගඩොල් වර්ගවල ශක්තියන් පිළිබඳව. පලවෙනි තීරු තින කම්බි කැප්පුූ ගඩලක සම්පීජන ශක්තිය, සම්පීටන ප්‍රබලතාව දීල තියනවා අපට වර්ග මිලිමීටර නිියුටන් දහයක් කියලා. අපිට P.SI වලින්න එක්දා සාරසිය පණහක් කියර දීලා තියෙනවා. ඒ කියන්නේ වර්ග මිලිමීටයට නිියුටන් දයක් කියලා කියන්නේ ගඩොලක වර්ග මිලිමීට එක ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක්. තාකුඩා වර්ගමලිමිට එක කොටුවක් අපි සැලකුවෝ ඒකට නිවටන් දහයක බලක් දරාගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට දේපුතේ අතින් කැපුූ ගඩල කන අපිට තියෙන්නේ මෙන්න මේ අගේ වර්ගමිලිමීටරේ නිියුටන් හතරයි දැසම අට්ටයි. ඒකි පල්ලමුස එනි ගඩුක් කියලා කියෙන එතකොට මේ නිියවටන් දහ තියෙන අනිතක නිියට හතර දසම අටයි තිය. ඒළඟට අපිට දෙවනසේනී අතේ තියෙනවා. ර්ග මලිමෙන් ියටන් එකයි දශම අටක සම්පීටන ප්‍රලතාව ඇත් තියෙන. ඒ ටිකා සම්පීර්න ප්‍රබලතාවය තින් දුරුවල ගඩුලක් වෙනවා. අපිට බලමු දයපත මේ පාවිච්ිරන ස්ථානමනද කියන එක. මේක පාවිච්චි කරනවා කම්ි කැපු ගඩුුවන්න ඒක මකිවු සම්පින ප්‍රලතාවවිතා කියලා ඒක නිසා නිවාසවල බාරදරන ක් නිවාස බාරධරණ ලක්ෂවලට අපි මේක පාවිච්චි කරනවා. බර දරාගැනීමේ හැකියාවත් තියෙන නිසා. ඊට පස්සේ. ලමු සේී ඩුලි පාච්චි කරන දෙමල් නිවාස සඳහ දෙවන සේණය ගඩුල්ලපි පාවිච්චි කරන්න තනි මහල් නිවාස සඳහත් මොකද දෙවන ශේණී ගඩල තමයි සම්පීන ප්‍රබලතාවේ අවම වෙලා තියෙන්නේ දේ පුතේ මේක දීලා තියන ජලාවශෝෂණ ප්‍රතිශතය කම්ි කැපපු ගඩුලක ජලාවශෝෂණය ප්‍රතිශති සයට දහටයි. ඒකන් ඉතාම හොඳ මට්ටමක තියෙන්නේ. අපිට තියෙන් ඕන කියද සියයට දහත් තිස්සත් අතර. මේක ඉතා හොඳ මට්ටමක තියෙන. ඇැයි අනි අතින් කැපූ ගඩල් වර්ග දෙකේම ජලාවශෝෂන ප්‍රතිශතයේ සියයට විසි අටක් වෙනවා. ඒ කියන්නේ සුළු ප්‍රමාණයක් වැඩ. ඇැබ අපිේ ඊටඩ අඩු කරන්න ක්‍රමවේදයෙකුත් නෑ ඒක නිසා දුවේ පපුති අපිඒක ගෙනනස නොසල කාපිය ගන්න පාවිච්චයට ගන්නවා. ඊට වස්සේ අපි බලමු ජලතයා ගිතාව මෙන්න මේ කුඩු පිපම කියනක මෙන්න මේ කුඩු පිපීම. මේ කුඩු පිපීම කියලා කියන්නේ මං අලින් සඳහන් කරමොකක්ද කියනක කම්බි කැපු ගඩලක ඉතාම සුළු ප්‍රමාණය කුඩු පිපීම තියන්නේ ස්වල්පය. ගෙනියගේ තරම් ොඩි්‍රමාණයක් ුඩුිපිීම තියෙන්. හැබැයි අතින් කැපූ ගඩල්ල සාමාන්‍ය ුඩු පිපීමක් අපට දැකගන්න පුළුව. සාමාන්‍යෙ ුඩු පිපීමක් තියෙන. හොඳයි දේපුතේ අපි ඊළඟට අපිට අවශ්‍ය වෙනම ගඩොල් හැම තිස්සම අපි ගඩොලම පාවිච්චි කරන්න නෑ. අපි ගඩල් කොටස්වල්ට කටල තමයි පාවිච්චි කරන්නේ. අපි බලමු ගඩොල්ොල කොටස් කියන්නේ ොනාද කියන එක. කොට දේපුතේ මේ රූප සටහන අපි බැලුවෝත් අපිට පලවෙනි රූපෙන්තියෙන සම්පූර්ණ ගඩලක්. තන සම්ූර් ගන්නලත් න ොහෝවෙලාට පාවිච්ෂ වන්න මේ සම්පූර්ණ ගඩොල. ඊළඟට අපිට මෙතන තියෙනවා ආන බාන්දුව. ආනබාන්දුව කියලා කියන්නේ ගඩොලක පළලපැත්තෙ මෙන්න මේ පලලපැත්තෙන් කපාගන්නාලද භාගයක් මේගේ පළලපැත්තෙන් කපාගන්නාලද කොටසකට තමයි අප ආනබාන්දුවක් කිය කියන්නේ. පලින් භාගයක්කින දිග්‍යාත කපන කොටස. පැදිලිනි ආනබාන්දුව අපිට බොහෝ අවස්ථාවලදි පාවිච්චි වෙන. ළඟට තියෙන පුතේ මාහා බාන්දුව කියන එක මා බාන්දුව මෙන්න මෙහමයි මේක කපන තියන්නේ ගඩොලේ දිග පැත්තනුත් මෙතනින් භාගයක් අරගෙන තියෙනවා ගඩොලේ පලල පැත්තිනුත් භාගයක් කරගෙන තියෙනවා දිගපැත්තසා පල පැත්තෙන් දෙකෙම භාග භාග අරගෙන ඒ හරහට කපල තියෙන එතකටත් මේකට කියන මා බාන්දුවක් කියලා අපි පලමු අපේ ඊළඟ ගඩුල් කොටසමොකක්ද කියයන එක ඊළඟට අපිට තියෙන මෙන්න මේ පට්ටම් බාන්දුව සාමාණ්ඩෙන් අපි බාන්දු කියල කියන්නේ පලල පැත්තෙන් කපන කොටස්වල්ඩ. භාග කියල කියන්නේ දිග පැත්තෙන් කපන කොටසල්ද. මේ තියෙන පටම් බාන්දුව මෙතන පටම් ාන්දු බැලෝ අපිට පඉන්න තියෙනවා ගඩල පලල පැත්තෙන් භාගයක් වෙන්න කපල දිග පැත්ත සම්පූර්ණයම කපල තිය මේක අපි කියවා පට්ටම් බාන්දුව කියලා. ඊනකට දි මයිටර් බාන්දුව මටර් බාන්දුව දුවේ පුතේ මෙහමයි තියෙන්නේ ගඩොලේ දිගපැත්තෙන් හතරෙන් තුනක් ගඩලේ දිගපැත්තෙන් හතරෙන් තුනක් සලකුණු කරලා මේ පැත්තෙන් ගත්ත හතර ුනයි කපල තියෙන පැත්තෙන් ගත්තු හතරෙන් එකයි. ඊට පස්සේ පලල පැත්ත සම්පූර්ණය මරගෙන අපි හරහට කපල තියෙනෙට තමයි අපි කියන්නේ මයිටර් බාන්දුව කියලා. ඊළඟට පින තියෙන දුවල පුතාල හැම දෙනාව දන්න දෙයක් ගඩොල් බාග ඒ කියැනෙ ගඩල්ලකින් දිග පැත්තෙන් භාගයක්. ආන බාන්දුව කියල කිය පලල පැත්තෙන් ගන්න බාගයන්නේ මේ තියනෙන දිපැත්තෙන් ගන්න භාගයක් අපි සාමාන්‍ය කියැන ගඩු ාගගේ කියලා ඕක තයි යොත් නොය දැකගන්න තියෙන්නේ බලමු ඊළඟ කොටසමකද්ද කියන එක. ඊළඟ කොටස තයි ගඩොල් තුන් කාල. එකක් දුවලපු දාල දන්නවා ගඩලකින් හතරෙන් තුනක කොටසක් ඒ යනි දිග පැත්තෙන් කපල තියන හතරෙන් තුනක කොටසර තමයි අපි කියන්නේ ගඩොල් තුන්කාල කියලා. ඊළඟට තියෙනවා පට්ටම්බාගේ. මෙන්න මේ පට්ටම්බාගේ මෙහෙමයි කැපිල තියන්නේ. පට්ටම්බාගේ විධාකාරය පට්ටම්බාග පාවිච්චි කරනවා මෙතන දීර තිල්ල රූප සටනය තින පට්ටම්බාගගේද ගඩල්ලිට දිග පැත්ති දෙකක් තියවානි. දික පැත්තකින් කපල තියන ගඩලෙෙන් හරියටම භාගයක් වෙන්න. එක දික පැත්තකින් ගඩලෙෙන් භාගයක් වෙන්න කපලා අනි දික පැත්තෙන් ගඩුලෙෙන් හතරෙන් තුක් ගඩලෙෙන් හතරෙන් තුනක් කපල තිෙන අනිත් දිග පැත්තෙයි. මේ දෙක හරහට කැපුවට පස්ේ තමයි අපිට පට්ටම් භාගයක් ලැබිලා තියෙන්නේ. තොට මේක අපිකිෙන පට්ටම් භාගය කියලා. ඊනඟට අපිට තුන්වෙනි රූප සටහනය තියෙන්නේ. වටනාස් ගඩොල, වටනාස් ගඩල කියලා කියන්නේ. ගඩොල්ලේ එක කෙලවරක් ක්‍රවුන් කරල තියෙන. ඒගැන් එක කෙළවරක් කවාකාරව කපල තියන ගඩ්ලේ මුළු අංශගණුවෙන මුළුවලින් එක කෙළවරක් කවාකාරව කපලදිම අපිේරෙන වටනාස් ගඩලක් කියල. ඔය ගඩල්ලින් දේ බුතේ අපිට බහුතරයක් පාවිච්චි වෙන්නේ ආනබාන්දුව ගඩොල් බාගේ සහ ගඩල් තුංකාල පමණයි. ඉතුරු ඒවා ඉතා කලාතුරගින් තමයි පාවිච්චි වෙන්නේ. අපිට මේ පාලම අයටදිීත අවශ්‍ය වෙන්නේ. ආනබාන්දුව ගඩල් බාගගේ ස ගඩල් තුංකාල පමණ.